ආයුබෝවන් ඔයාලා හැමෝටම අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගිවිසුම් නීතිය පිළිබඳව. එහිදී ගිවිසුම් නීතිය පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්නත් බලංගු ගිවිසුමක අඩංගු ප්‍රධාන අංග පිළිබඳවත් එම අංග අතරින් ඉතාම වැදගත් අංගයන් දෙකක් වෙන අර්පණය සහ ප්‍රතිග්‍රහණය ගැන ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නත් මම අද බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි ප්‍රශ්න පත්‍රය ගැන සාකච්ඡා කළොත් එහෙම ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන ඔයාලට පැය 3ක කාලයක් හම් වෙනවා. ඒ පැය 3ක කාලය ඇතුළත ඔයාලා ප්‍රශ්න 6කට පිළිතුරු ලිවිය යුතුයි. පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. එයට ලකුණු 20ක් හම් වෙනවා ඔයාලට. ඉතුරු ප්‍රශ්න 5 සඳහා ලකුණු 16 බැගින් හම් වෙනවා. එතකොට එක ප්‍රශ්නයකට උත්තර ලියන්න ඔයාලට විනාඩි 30ක කාලයක් හම් වෙනවා. මෙහිදී ඔයාලට කියන්න ඕන තවත් කාරණයක් තමයි ගිවිසුම් නීතිය හැදෑරීමේදී දේශකවරයා විසින් වැඩි බර තැබීමක් කරන කරුණු ගැන විශේෂයෙන් ඔයාලා සැලකිලිමත් වන්න. ඒ කියන්නේ විශේෂයෙන්ම දේශකවරයා විසින් ඔයාලට පරිශීලනය කරන්න කියලා නිර්දේශ කරන පතපුත එහෙම විශේෂයෙන්ම පරිශීලනය කරන්න කෙටි සටහන් හදාගන්න. ඒ පොත් කියවන්න මොකද ගිවිසුම් නීතිය හදාරනකොට විශේෂයෙන් පොත්පත් කියවනකොට වැඩි දැනුමක් ඔයාලට හම් වෙනවා. ඉතින් අපි ඊළඟට සලකා බලමු ගිවිසුමක් යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද කියලා. පාර්ශවකරුවන් අතර නීත්‍යානුකූල බැඳීමක් ඇති කිරීමේ අදහසින් හෝ ඇති කිරීමට බලාපොරොත්තු වන එකඟතාවයක් විදිහට අපිට ගිවිසුමක් හඳුන්වන්න පුළුවන්. මං ආයිත්තේ ගැන කිව්වොත් එහෙම පාර්ශවකරුවන් අතර නීත්‍යානුකූල බැඳීමක් ඇති කිරීමට හෝ ඇති කිරීමට බලාපොරොත්තු වන එකඟතාවයක් විදිහට අපිට ගිවිසුමක් හඳුන්වන්න පුළුවන්. දැන් අපේ සාමාන්‍ය ජීවිතේ ගත්තම අපි උදේට නැගිට්ට වෙලාවේ ඉඳන්ම රෑ නිින්දට යනතෙක් අපි ගොඩක් වෙලාවට ගිවිසුම් එක්ක බැඳෙනවා. දැන් අපි අපි හිතමු අපි ලෝ කොලෙජ් එකට යන බස් එකට නැග්ගා කියලා. ඉතින් අපි එතනදී ටිකට් එකක් ගන්න ඕනේ. එතන අපි නීත්‍යානුකූල ගිවිසුමකින් බැඳෙනවා. අපි හිතමු අපි ගෙදර උයන්න බඩු ගන්න යනවා කියලා සුපර් මාකට් එකට. එතනදී අපි භාණ්ඩයක් මිලදී ගැනීමේ ගිවිසුමකින් බැඳෙනවා. ඒ වගේම තමයි ඔයාලට දැන් මං උදාහරණ දෙකක් කිව්වනේ. ඉතින් ඔයාලා හිතන්න බලන්න කොච්චර මේ ගිවිසුම් නීතිය අපේ ජීවිතයට අදාළයිද කියලා. දැන් අපි ඊළඟට සලකලා බලමු ගිවිසුමක මෙසිය ඇති කරගන්නා ගිවිසුම් වල පාර්ශවයන් ගැන. අපි හරියට බැලුවොත් එහෙම මෙම ගිවිසුමක ප්‍රධාන පාර්ශවයන් දෙකක් ඉන්නවා. කවුද මේ පාර්ශවයන් දෙක? පොරොන්දු දෙන්නා සහ පොරොන්දු ලබන්නා. අර්පණ කරු සහ ප්‍රතිග්‍රහණය සිදු කරන පුද්ගලයා. ගිවිසුමකදී ගිවිසුමට අදාළ පුද්ගලයන්ගේ එක් ගිවිසුමකදී ගිවිසුමට අදාළ කාර්ය සම්බන්ධයෙන් එම ගිවිසුමට අදාළ පුද්ගලයන්ගේ සිත් එකඟතාවයකට පත්වීම ගිවිසුම් නීතියේදී ඉතාමත්ම වැදගත්. මං ආයිත් කිව්වොත් එහෙම ගිවිසුමකින් පුද්ගලයන් දෙදෙනෙක් බැඳීමේදී එම පුද්ගලයන්ගේ සිත් එකිනෙකට එකඟතාවයකට පත්වීම ගිවිසුමකදී ඉතාම වැදගත්. මේකට අපි කියනවා ඉංග්‍රීසියෙන් consensus ad idem කියලා. මේ consensus ad idem කියන සිත්වල එකඟතාවයේ හේවත් සිත්වල එකතුව ඇතිවීම සිදුවේ යුත්තේ පිටතින් බලා සිටින සාධාරණ පුද්ගලයෙකුගේ නිර්ණායකය මත. ඒකට අපි කියනවා ඔබ්ජෙක්ටිව් ටෙස්ට් එක කියලා. මං මේක ටිකක් පැහැදිලි කරොත් ඔයාලට. දැන් අපි ඇත්තම ගිවිසුමක් ගත්තොත් එහෙම පාර්ශවයන් දෙකක් ඉන්නවනේ. ඒගොල්ලොන්ගේ හිත් අපිට කියවන්න බැහැනේ. ඒකට අදාළ ඇත්තම කාරණයක් තියෙන්න පුළුවන් කිවිසුමට අදාළ. නමුත් එය
එන්ෆෝස් කරනකොට කෝට් එක ඒ කියන්නේ අධිකරණයකදී එම නඩු තීන්දුව අපි සලකා බලනකොට ගිවිසුමක් ඇත්තටම ඇති වුණාද නැද්ද යන්න අපි තීරණය කරන්නේ සාධාරණ පුද්ගලයෙක් ඒ ගිවිසුම දිහා බලන ආකාරය අනුව. එහෙම තමයි අධිකරණයක් තීරණය කරන්නේ. දැන් මම ඇත්තටම ඇත්තම ඉන්ටෙන්ෂන් එක ඇත්තම අදහස ගිවිසුමක් ඇති කර ගැනීම ඒකට අපි කියන්නේ සබ්ජෙක්ටිව් ටෙස්ට් එක කියලා. එහෙම අපි එහෙම අධිකරණයක් බලන්නේ මේ කන්සෙන්සස් ඇඩිඩම් හරහා. අධිකරණය බලන්නේ ඔබ්ජෙක්ටිව්ලි කොහොමද මේ පාර්ශවයන් දෙක මේ ගිවිසුමට එකඟතාවයක් ඇති කරගත්තේ. මේ ගිවිසුමට එකඟතාවයක් ඇති කරගන්න පුද්ගලයන් දෙස පිටතින් සාධාරණ ලෙස බලන පුද්ගලයෙක් ඒ දේ ගැන ඇති කරගන්න නිර්ණායකය මත තමයි අධිකරණය තීරණය කරන්නේ ගිවිසුමක් ඇති වුණාද නැද්ද කියන එක. මෙහිදී ඔගොලු හිතේ තබා ගන්න ඕන අත්‍යවශ්‍යම කාරණේ තමයි මේ පුද්ගලයන්ගේ සිත්වල එකඟතාවයක් අනිවාර්යයෙන්ම ගිවිසුමකදී ඇතිවිය යුතුයි. එය ඇති වුණාද කියලා අධිකරණය විසින් තීරණය කරන්නේ සාධාරණ පුද්ගලයෙකුගේ නිර්ණායකයේ හෙවත් ඔබ්ජෙක්ටිව් ටෙස්ට් එක මත. ඉතින් දැන් ඊළඟට අපි බලමු වලංගු ගිවිසුමක අඩංගු ප්‍රධාන අංග මොනවද කියලා. අර්පණය, අර්පණය කියන්නේ ඔෆර් එක. ප්‍රතිග්‍රහණය, ඇක්සෙප්ටන්ස් එක. නෛතික සම්බන්ධතා ඇති කිරීමේ චේතනාව, සාධාරණ හේතුව හෙවත් අගනා ප්‍රතිෂ්ඨාව, ගිවිසුම සඳහා පාර්ශවකරුවන්ගේ ශක්නුතාවය, ගිවිසුමේ නීත්‍යානුකූලභාවය සහ ඒ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව. ඉතින් අපි දැන් ඊළඟට සලකා බලමු අර්පණය කියන්නේ කුමක්ද කියලා. අර්පණයක් කියන්නේ කිසියම් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් සමග ගිවිසුමක් ඇති කර ගැනීමේ අදහසින් එම පාර්ශවයට කරනු ලබන යෝජනාවක්. අර්පණයක් කියන්නේ ඔෆර් එකක්. යම් කිසි පාර්ශවයක් තවත් පාර්ශවයක් අතර ගිවිසුමක් ඇති කර ගැනීමේ අදහසින් එකී පාර්ශවයට කරන ලබන යෝජනාව තමයි අපි අර්පණය කියලා කියන්නේ. මේ වලංගු අර්පණයක ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. පළවෙනි කාරණය තමයි මෙම අර්පණය පොදු හා නිශ්චිත විය යුතුයි. එය පැහැදිලි හා ස්ථීර විය යුතුයි. තුන්වෙනි කාරණය තමයි එය ප්‍රතිග්‍රහණය කරන පුද්ගලයාට නිසියාකාරයෙන් සන්නිවේදනය විය යුතුයි. ඉතින් මම මේ සඳහන් කරපු අර්පණයේ අඩංගු වූ ලක්ෂණ පිළිබඳව පැහැදිලි කරන ප්‍රධාන නඩු තීන්දු දෙක ඉංග්‍රීසි නීතියේ සඳහන් වෙනවා. මේ අපිට ඇත්තටම අදාළයි. Gibson versus Manchester City Council කියන නඩුවත්, Storer versus Manchester City Council කියන නඩුවත්. ඇත්තනම මෙම නඩු තීන්දු දෙක අනිවාර්යෙන් අර්පණය පිළිබඳව කරන පිළිතුරු ලිවීමකදී අනිවාර්යෙන් සඳහන් කරන්නේ. මොකද හරිම වැදගත් නඩු තීන්දු දෙකක්. දැන් අපි බලමු මේ නඩු තීන්දු දෙකෙන් කොහොමද අර්පණයේ නීත්‍යානුකූලභාවය පැහැදිලි වෙන්නේ කියලා. දැන් අපි ගත්තොත් Gibson versus MCC කියන නඩු තීන්දුව. එහිදී Gibsonට අවශ්‍ය වෙනවා නගර සභාව මාර්ගයෙන් ඉඩමක් මිලදී ගන්න. ඉඩමක් හෝ ගෙයක් හෝ මිලදී ගන්න. මෙහිදී නගර සභාව ලියුමක් සමගින් අයදුම් පතක් Gibsonට එවනවා මේ විදියට සඳහන් කරලා. අයදුම් පත ඔබ නිසි ලෙස පුරවා ඉදිරිපත් කළහොත් නගර සභාව විසින් ඔබට ඉඩම විකිණීමට ඉඩ ඇති බව කියලා සඳහන් කරනවා. ඉතින් මෙතනදී මොකද්ද මේ අධිකරණය තීරණය කරේ? අධිකරණය කිව්වේ නැහැ. මෙතන වලංගු අර්පණයක් සිදු වී නැහැ. මොකද මෙහි මෙම අර්පණයේ ස්ථීරභාවයක් නැහැ. මොකද්ද සිටි කවුන්සිල් එක කිව්වේ Gibsonට, ඔයා මේ අයදුම් පත මට පුරවල එව්වොත් එහෙම ඔයාට නගර සභාව විසින් ඉඩම විකිණීමට ඉඩක් තිබේ කියලා. ඉඩක් තිබේ, පුළුවන්කමක් වෙයි, අපි බලමු. මේ කිසිම දෙයක් ස්ථීර වශයෙන් දෙයක් කීමක් නෙමෙයි. ඒ හින්දා ඔගොලු තේරුම් ගන්න මෙතන වලංගු අර්පණයක් සිදුනේ නැහැ.
අනිත් එක ස්ටෝර වර්සස් මැන්චෙස්ටර් සිටි කවුන්සිල් නඩුවෙත් ස්ටෝර කියන පුද්ගලයාට ගෙයක් ගැනීමට උවමනා වුණා සිටි කවුන්සිල් එකෙන් හෙවත් නගර සභාවෙන්. ඉතින් නගර සභාවේ භාණ්ඩාගාරික මොකද්ද කරේ? ලෙටර් එකක් එව්වා ස්ටෝරට අයදුම් පතත් එක්ක. ඔබ මේ අයදුම් පත නිසි ලෙස පුරවා නගර සභාවට ලැබීමට සැලැස්සුවොත් ඔබට ඔබට අදාළ නිවස හිමි වේ කියලා. ඉතින් අධිකරණය තීරණය කරා අනිවාර්යයෙන්ම එයා ගිවිසුමෙන් බැඳෙනවා ස්ටෝර සහ මැන්චෙස්ටර් සිටි කවුන්සිල් එක. මොකද එතන වැලීඩ් අර්පණයක් වැලීඩ් ඔෆර් එකක් සිදු වුණා. ඊළඟට අපි බලමු මේ මෙසේ නීත්‍යානුකූලව කරනු ලබන අර්පණයක් යම්කිසි නිශ්චිත පුද්ගලයෙකුට පුද්ගල පන්තියකට හෝ පොදුවේ මහජනතාවට සිදු කළ හැකි. ආයිත් මම කිව්වොත් එහෙම මෙසේ සිදු කරන නීත්‍යානුකූල අර්පණයක් නිශ්චිත පුද්ගලයෙකුට නිශ්චිත පුද්ගල පන්තියකට හෝ පොදුවේ මහජනතාවට සිදු කළ හැකි. අර්පණයක් යම්කිසි නිශ්චිත පුද්ගලයෙකුට සිදු කරනකොට ඒ අදාළ පුද්ගලයා විසින්ම එම අර්පණය ප්‍රතිග්‍රහණය කළ යුතුයි. ඒ ඔෆර් එක ඇක්සෙප්ට් කරන්න ඕනේ ඒ අදාළ පුද්ගලයා විසින්ම තමයි. මොකද ඔහු වෙත තමයි මේ අර්පණය සිදු කරන්නේ. ඒකට අදාළ නඩු තීන්දුව තමයි බෝල්ටන් වර්සස් ජෝන්ස් කියන නඩු තීන්දුව. මේ නඩු තීන්දුවේදී ජෝන්ස් කියන පුද්ගලයාට අවශ්‍ය වුණා බඩු වගයක් මිලදී ගන්න සමාගමකින්. ඉතින් මේ සමාගමෙන් මෙයා අග්‍රීමන්ට් එකකට එනවා සමාගමත් සමග බඩු තොගේ මිලදී ගැනීමට. ඉතින් ඒ බඩු තොගේ මිලදී ගන්න ඇග්‍රීමන්ට් එකට ආපු දවසේම එම සමාගම මිලදී ගන්නවා එම සමාගමේ කළමනාකරු වුණ බෝල්ටන් මහතා විසින්. ඊට පස්සේ මොකද අධිකරණයේ මෙම නඩුවේදී තීරණය කරේ? මෙතනදී වලංගු ගිවිසුමක් ඇති වුණේ නැහැ. මොකද චේතනාව තිබ්බේ බෝල්ටන් සමග එකඟතාවයකට හෙවත් ගිවිසුමකට එන්න නෙමෙයි. මේ වෙලාවේ බෝල්ටන් වෙත නෙමෙයි අර්පණය සිදු කළේ, අර්පණය සිදු කළේ සමාගම වෙත. නමුත් ඒ ප්‍රතිග්‍රහණය කරේ බෝල්ටන් මහතා විසින්. එහිදී අධිකරණයේ තීරණය කරන්නේ නැහැ. මෙතනදී නීත්‍යානුකූලව මේ අර්පණය ප්‍රතිග්‍රහණයක් වුණේ නැහැ. මොකද එය සිදු කළේ වෙනත් පුද්ගලයෙක්. චේතනා කළේ සමාගම සමග ගිවිසුමකට එකඟ වෙන. නමුත් ඒ ප්‍රතිග්‍රහණය කරේ බෝල්ටන් මහතා. එම නිසා වැලීඩ් අග්‍රීමන්ට් එකක් මෙතනදී එළඹුණේ නැහැ කියලා, කියන්නේ වලංගු ගිවිසුමකට එළඹුණේ නැහැ කියලා අධිකරණය තීරණය කරා. ඉතින් අනිත් කාරණේ තමයි කිසියම් පුද්ගල පන්තියකට කරන ලද යම් අර්පණයක් එම පුද්ගල පන්තියේ ඕනෑම අයෙකුට ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්. මේකට අධිකාරිය දෙන නඩු තීන්දුව තමයි ෂිෆ්ටන් වර්සස් කැඩ්‍රිෆ් කෝපරේෂන් කියන නඩු තීන්දුව. මේකෙදී මේ සමාගමේ මේව පරණ නඩු තීන්දුවනේ. ඒ දවස්වල එංගලන්තේ යුද්ධ කාලෙදී මෙම සමාගමේ වැඩ කරන අයට සමාගම අර්පණයක් කරා, ඔෆර් එකක් කරා. ඕගොල්ලෝ හරි හමුදා සේවයට බැඳෙන්න, හමුදා සේවයෙන් ඔයාලට ගෙවන වැටුප අඩු නම් ඕගොල්ලෝ අපේ සමාගමේ වැඩ කරද්දි වැටිච්ච ලැබිච්ච වැටුප තියෙනවනේ, ඒ වැටුපත් ඕගොල්ලෝ දැන් හමුදා සේවයේ වැඩ කරද්දි ඔයාලට ලැබෙන වැටුපත් අතර වෙනස සමාගම මගින් ගෙවන්න පොරොන්දු වුණා. ඉතින් ෂිෆ්ටන් කියන පුද්ගලයා ඒ පුද්ගල පන්තියට අදාළ පුද්ගලෙක්. ඉතින් ඒ පුද්ගලයාත් සමාගමේ වැඩ කරපු පුද්ගලෙක්. ඒ පුද්ගලයා ගිහිල්ලා හමුදාවට බැඳුණා. කුමන හෝ හේතුවක් මත එහි වැටුප් අතර වෙනස සමාගම විසින් ඔහුට ගෙව්වේ නැහැ. ඉතින් මේ නඩු තීන්දුවේදී මොකද තීරණය කරේ? සමාගම විසින් ඒ දුන්නු අර්පණය ෂිෆ්ටන්ට ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්. මොකද ඔහු එක්තරා ඒ පුද්ගල පන්තියේ ඇතුළේ ඉන්න පුද්ගලෙක්. ඉතින් එහිදී එයාට එයා නඩුවෙන් දින්නා එයාට වැටුප ගෙවන්න සිද්ධ වුණා, වැටුප්වල වෙනස ගෙවන්න සිද්ධ වුණා සමාගමට. ඒ වගේම තමයි පොදුවේ
මහජනතාවට ඉදිරිපත් කරන අර්පණ තියෙන්නේ. ඒක ඉදිරිපත් කරන්නේ පොදුවේ. ඒ කියන්නේ පුද්ගලයෙක් කෙනෙක් කියලා අපි දන්නේ නැහැ. ඒකට අපි කියනවා ඉංග්‍රීසියෙන් කියනවා යුනිලැටරල් ඔෆර් එකක් කියලා. ඒ කියන්නේ මම උදාහරණයක් විදිහට ගන්න මම පත්‍රය දානවා මේ වෙළඳ දැන්වීමක් මගේ බල්ලා සොයා දැන් මගේ හිතමු මගේ සුරතල් බල්ලා නැති වෙලා කියලා. ඉතින් මට යාව හොයා ගන්න ඕනේ. මම ඒකට රිවෝඩ් එකක් එක්ක විශේෂයෙන් ඔයගොල්ලෝ මතක තියා ගන්න සාමාන්‍ය නීතිය තමයි ඇඩ්වර්ටයිස්මන්ට් හෙවත් වෙළඳ දැන්වීම් අපි ඔෆර්ස් විදියට ගන්නෑ. මම දැන් ඉස්සරහට ඔයගලන්ට එක කියලා දෙනවා. නමුත් ඔෆර්ස් රිවෝඩ්ස් රිවෝඩ්ස් එක්ක තියෙන ඔෆර් එකක්. ඒ කියන්නේ රිවෝඩ් එකක් එක්ක තියෙන අර්පණයක් අපි පත්තරයක පළ කරොත් එහෙම ඒක ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන් ඕන පුද්ගලයෙකුට. ඒක අපි සලකන්නේ නීත්‍යානුකූල අර්පණයක් විදිහට. ඉතින් මේකට තියෙන මේක තේරුම් ගන්න තියෙන ප්‍රධානතම මේක මේක ඇත්තටම කාලයිල් වර්සස් කාබොලික් ස්මෝක් බෝල් කම්පැනි කියන නඩු තීන්දුව. මේක ඇත්ත වශයෙන්ම කියනවනම් ලෑන්ඩ්මාක් කේස් එකක්. මේ කේස් එකෙන් පස්සේ තමයි ගොඩාක් නීතියේ වර්ධනයක් ඉංග්‍රීසි නීතියේ හිටන් සිදු වුණේ. ඉතින් මේ මොකද්ද මේ නඩු තීන්දුවදී සිද්ධ වුණේ? මේ කාබොලික් ස්මෝක් බෝල් කියන සමාගම ස්මෝක් බෝල් එකක් නිෂ්පාදනය කරා. මෙම ස්මෝක් බෝල් එක පරිහරණය කරන පුද්ගලයොන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනොත් පවුම් 100ක රිවෝඩ් එකක් අපි දෙනවා කියලා ඒගොල්ලෝ පත්‍රයේ දැන්වීමක් පළ කරා. මොකද්ද මං ආයි පැහැදිලි කරොත් එහෙම අපි විසින් මේ නිපදවන ස්මෝක් බෝල් එක පරිහරණය කරොත් එහෙම සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන්නේ නැහැ. ඒක මෙඩිසින් එකක්. නමුත් මෙම ස්මෝක් බෝල් එක පරිහරණය කරන පුද්ගලයන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනොත් එහෙම අපි පවුම් 100ක රිවෝඩ් එකක් දෙනවා කියලා ඒගොල්ලෝ පත්‍රෙත් පළ කරලා ඒගොල්ලෝ පවුම් 2100ක පමණ ප්‍රමාණයක් බැංකුවකත් මේ වෙනුවෙන් ඩිපොසිට් කරලා ඒකත් ඒගොල්ලෝ පබ්ලිෂ් කරා. ඉතින් මේ කාලයිල් කියන මහත්මිය මොකද්ද කරේ? කාලයිල් මහත්මිය මේ ස්මෝක් බෝල් එක මිලදී අරගෙන එයා ඒක පරිහරණය කරා. මොකද්ද උනේ? එයාට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනා. ඊට පස්සේ මේ හා සම්බන්ධ වැඩි ඇති වෙච්ච නඩුවේදී මොකද්ද අධිකරණයේ තීරණය කරේ? ස්මෝක් බෝල් සමාගම විසින් අනිවාර්යයෙන්ම වළංගු අර්පණයක් සිදු කරලා තියෙනවා. ඒක ප්‍රතිග්‍රහණය කරා කාලයිල් මහත්මිය. සමාගමට කියන්න බෑ අපි මෙහෙම කාලයිල් මහත්මියට නෙමෙයි මේ අර්පණය සිදු කළේ, අපි නිකන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මා එහෙම කියලා කියන්න මේ හැකියාවක් තිබුණේ. මොකද අධිකරණය විසින් තීරණය කරන්නේ නැහැ. මෙය ඔෆර් එකක් එක්කයි, මෙය රිවෝඩ් එකක් එක්කයි මේ අර්පණය සිදු කළේ සමාගම. නිවුස් පේපර් එකක දාපු වෙළඳ දැන්වීම තුලින් ඒ හින්දා අනිවාර්යෙන්ම කාලයිල් මහත්මියට එයාගේ වන්දිය හම්බුණා. ඉතින් අපි මේ ආකාරයට සඳහන් කරන අර්පණ වර්ගීකරණය කරමුකෝ. වර්ගීකරණය කරන්න පුළුවන් තුන් ආකාරයකට. ප්‍රතිඅර්පණය හෙවත් කවුන්ට් ඔෆර්ස්, හරස් අර්පණය හා අභිමතානුසාරී අර්පණය කියලා. දැන් මොකද්ද මේ ප්‍රතිඅර්පණය කියන්නේ? ප්‍රතිඅර්පණයක් කියන්නේ යම් කිසි කෙනෙකුට ඉදිරිපත් කරන ලද යෝජනාවක් කොන්දේසි විරහිතව ප්‍රතිග්‍රහණය කරනවා වෙනුවට නව කුණ්ඩේසියක් සමගින් මේ ප්‍රතිග්‍රහණය කිරීම. දැන් බලන්න හොඳට කල්පනා කරලා බැලුවොත් කොන්දේසියක් එක්ක ප්‍රතිග්‍රහණය කරන්න බැහැනේ. ඇත්ත වශයෙන්ම අපි ඔෆර් එකක් දෙනවා නම් ඒ අපි අර්පණයක් සිදු කරනවා නම් ඒ අර්පණය ඒ කොන්දේසි අපි සිදු කරන කොන්දේසි වලට අදාළව ප්‍රතිග්‍රහණය කළ යුතුයි බලංගු අර්පණයක් ඇතිවීම සඳහා. නමුත් ප්‍රතිඅර්පණවල සිදු කරන්නේ කොන්දේසි විරහිතව ප්‍රතිග්‍රහණය කිරීම වෙනුවට නව කොන්දේසි ඇතුළත් නව යෝජනාවක් සිදු කිරීම. ඒ කියන්නේ එයත් අලුතෙන් ඔෆර් එකක් අපිට දීලා තියෙන ප්‍රතිග්‍රහණය කරලා නැහැ. මොකක්ද මේකට අදාළ විශේෂ නඩු තීන්දුව? හයිඩ් වර්සස් රෙන්ච්. මෙහිදී රෙන්ච් කියන මහත්තයා එයාගේ ගොවිපල පවුම් 1000කට විකුණන්න හයිඩ්ට
අර්පණයක් සිදු කළා. හයිට් ඔෆර් එකක් දුන්නා. හරි මගේ ගොවිපල මම පවුම් 1000කට වාට විකුණනවා. හයිට් මොකද කරේ? හයිට් ඒකට එකඟ වුණේ නැහැ. හයිට් කිව්වා මට 1000කට මේක මිලදී ගන්න බෑ. මම ඔයාට පවුම් 950ක් දෙන්නම්. ඊට පස්සේ රේන්ජ් කිව්වා නෑ එපා. මට ඕනේ මගේ ගොවිපල පවුම් 1000කට විකුණන්න. ඊට පස්සේ යලිත් හයිට් ඕන වුණා මේ ඉඩම මිලදී ගන්න ගොවිපල. ඊපස්සේ එයා ආයි කිව්වා හරි කමන්නෑ. එහෙනම් 1000කට දෙන්නකෝ කියලා කිව්වා. එහිදී මොකද්ද රේන්ජ් මහතා කළේ? නැහැ. මම ඔබට මේ විකුණන්නේ නැහැ කියා එයා ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ දෙන්න නඩු මාර්ගයට බැස්සා. ඊට පස්සේ මොකද්ද අධිකරණයේ තීරණය කළේ? අධිකරණයේ තීරණය කළා නැහැ. ඔරිජිනල් ඔෆර් එක හේවත් මූලිකවම කරන ලද අර්පණය හයිට් මහතා විසින් අවලංගු කරා. මොකද එයා ඒකට එකඟ වුණේ නැහැනේ. එයා අලුත් අර්පණයක් ඉදිරිපත් කිරීම මගින් මොකද්ද අලුත් අර්පණය එයා සිදු කරපු කවුන්ට් ඔෆර් එක. එයා 950කට කවුන්ට් ඔෆර් එකක් දීම මගින් මූලිකවම සිදු කර අර්පණය අවලංගු වුණා. ඒ හින්දා මෙතන දැන් වලංගු කිවිසුමක් නැහැ. ඒ හින්දා හයිත් මහත්තයාට කියන්න බෑ දැන් නීත්‍යානුකූල කිවිසුමක් ඇති වුණා කියලා. ඊළඟ හරස් අර්පණ වර්ගයේ මොකද්ද? ඊළඟ අර්පණ වර්ගයේ තමයි ක්‍රොස් ඔෆර්ස්. හරස් අර්පණය කියන්නේ වර්ගීකරණයේ දෙවැනි වර්ගය. මුලින්ම අපි කිව්වේ කවුන්ට් ඔෆර්ස්. ඒ කියන්නේ ප්‍රති අර්පණය. දැන් අපි සාකච්ඡා කරන්නේ හරස් අර්පණ ගැන. මොනවද මේ හරස් අර්පණ හේවත් ක්‍රොස් ඔෆර්ස් කියලා කියන්නේ? එකම අවස්ථාවකදී පාර්ශ්වයන් දෙකක් එකිනෙකාගෙන් ස්වාධීනව එකම විෂය වස්තුවක් සම්බන්ධයෙන් එක හා සමානව ස්වාධීනව කොන්දේසි පනවමින් අර්පණ දෙකක් එකිනෙක අතර හුවමාරු කර ගැනීම. ඔයාලට ඒක තේරුම් ගන්න ඇති කියලා මම හිතනවා. ආයිත් මම පැහැදිලි කරොත් එහෙම එකම අවස්ථාවකදී පාර්ශ්වයන් දෙකක් එකිනෙකාගෙන් ස්වාධීනව එකම විෂය වස්තුවක් සම්බන්ධයෙන් එක හා සමාන කොන්දේසි පනවමින් අර්පණ දෙකක් එකිනෙකා අතර හුවමාරු කර ගැනීම. මේ ක්‍රොස් ඔෆර්ස් වලදී කොයි වෙලාවකවත් අර්පණයක් සිදු වෙන්නේ නැහැ. සෝරි, ප්‍රතිග්‍රහණයක් සිදු වෙන්නේ නැහැ. ඇක්සෙප්ට් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ එකිනෙකාට අර්පණ තමයි එකිනෙකාගෙන් ස්වාධීනව හුවමාරු කරගන්නේ. මේකට මතක තියාගන්න මේකට බලාත්මක වෙන නඩු තීන්දුව තමයි ටින් වර්සස් හොෆ්මන් කියන නඩු තීන්දුව. ඊළඟ අපි බලමු ඊළඟ වර්ගීකරණේ. අභිමතානුසාරී වර්ගීකරණය කියන්නේ මොකද්ද කියලා. අභිමතානුසාරී අර්පණයක් කියලා අපි කියන්නේ ඒකට අපි කියන ඔප්ෂන් ඔෆර් එකක් කියලා. එවැනි උදාහරණයක් වශයෙන් එවැනි අර්පණයක් මේ අභිමතානුසාරී අර්පණයක් යම් නිශ්චිත හෝ අවිනිශ්චිත කාල සීමාවක් සඳහා විවෘතව තබා ගැනීමට කරනු ලබන යෝජනාවක්. ආයිත් මම කිව්වොත් එහෙම අභිමතානුසාරී අර්පණයක් කියන්නේ යම් කිසි අර්පණයක් යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් සඳහා විවෘතව කර තබා ගැනීමට කරනු ලබන යෝජනාවක්. අපි අනිත් එක මෙහිදී දැනගන්න ඕන ප්‍රධාන කාරණයක් තියෙනවා. මේ ඔප්ෂන් ඔෆර්ස් හෙවත් අභිමතානුසාරී අර්පණ කියන දේවල් එක එක නීති පද්ධතීන් අනුව වෙනස් වෙනවා. උදාහරණයක් වශයෙන් ඔයගොල්ලෝ දන්නවා අපේ නීති පද්ධතිය අපේ නීතිය නීති පද්ධතීන් කීපයකින් ස්වයංපෝෂිතයි. රෝමලන්දේසි නීතිය, ඉංග්‍රීසි නීතිය, ප්‍රාදේශීය නීතීන්. ඉතින් ඒ හින්දා උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම රෝම ලන්දේසි නීතිය අනුව මෙම ඔප්ෂන් ඔෆර් එක හෙවත් අභිමතානුසාරී අර්පණය නියමිත කාල සීමාවක් ඉකුත්වීමට පෙර කිසිම හේතුවක් නිසා අර්පණකරුට ඉල්ලා අස්කර ගැනීමට හැකියාවක් නැහැ. මෙම ඔප්ෂන් ඔෆර්ස් වලට අදාළ නඩු තීන්දුවක් විදිහට අපිට ගන්න පුළුවන් ඇඩම්ස් වර්සස් ලින්සෙල් කියන නඩුව. අනිවාර්යෙන් ඒ නඩුව කියවලා පොඩ්ඩක් ඕගොල්ලෝ දැනුමක් ලබා ගන්න, කේස් ෆැක්ට්ස් කියවන්න. නිතරම නඩු තීන්දු දෙනකොට ඔයාලා මේ නඩු තීන්දු Google කරලා හරි නැත්නම් පොත් පරිශීලනය කරලා හරි අරගෙන ඒ නඩු තීන්දු කියවන්න. මොකද ඒ නඩු තීන්දුවලින් ගොඩාක් ඔයගලන්ට කේස් ෆැක්ට්ස් දැනගත්තම ඒක
අපි හිතමු ප්‍රොබ්ලම් ක්වෙස්චන් එකක් ඔගලන්ට කරන්න දෙනවා කියලා. ගොඩාක් වෙලාවට ප්‍රොබ්ලම් ක්වෙස්චන් වලදී අපි දැකලා තියෙනවා ඒ නඩු තීන්දුවට අදාළ කේස් ෆැක්ට්ස් වලින්ම තමයි අපේ ප්‍රොබ්ලම් ක්වෙස්චන්ස් එහෙම හදන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් නඩු තීන්දුව කියවන්න. අනිත් එක අර්පණය සම්බන්ධයෙන් ඔයාලා දැනගන්න ඕන ඊළඟ වැදගත් කාරණේ තමයි මේ අර්පණිය වෙනස් වෙනවා සංග්‍රහ කිරීම සඳහා වූ ආරාධනාවලින්. ඒකට අපි කියනවා offer is differentiated from invitations to treat. සංග්‍රහ කිරීම සඳහා වූ ආරාධනාවක් කියන්නේ offer එකක් නෙමෙයි. විශේෂයෙන් මතක තියාගන්න. මොක අපි offer එකක් වෙන් කළ හඳුනා ගැනීමේදී විශේෂයෙන් බලන්න ඕනේ මේක invitation to treat එකද මේක සංග්‍රහය සඳහා වූ ආරාධනාවක්ද. මොනවද මේ සංග්‍රහය සඳහා වූ ආරාධනා කියන්නේ? උදාහරණ ටිකක් මම කිව්වොත් එහෙම tender කැඳවීම. වෙන්දේසි සඳහා ආරාධනා කිරීම. මිල ලකුණු කර බාණ්ඩ ප්‍රදර්ශන. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මිල ලකුණු කර බාණ්ඩ ප්‍රදර්ශනයට තිබ්බොත් එහෙම එහෙනම් මිනිස්සු ඇවිල්ලා කියයි ආ මෙතන වලංගු ගිවිසුමක් සිදු වුණා. ඕගොල්ලෝ බැඳිලා ඉන්නවා අපිට මේ මේ බඩුව මටම දෙන්න ඔයා බැඳිලා ඉන්නවා කියලා හැමෝම කියන්න ගත්තොත් එහෙම ඒක ප්‍රැක්ටිකල් නෑ නේද? ප්‍රායෝගික නෑ නේද? එහෙම හිතුවොත් ඒක අර්පණයක් නෙමෙයි. ඒක හුදු මිල ප්‍රකාශ කිරීම හෙවත් මිල ලකුණු කර බාණ්ඩ ප්‍රදර්ශනයක්. අනිත් එක මිල ලකුණු කර බාණ්ඩ හෙවත් තොරතුරු සැපයීමක්. ඒ කිසිම දෙයක් අපිට අර්පණයක් විදිහට ගන්න බෑ. වෙළඳ දැන්වීම්, සමාගමක කොටස් විකිණීම්, ස්වයංක්‍රීය අලවි යන්ත්‍රමකින් කෙරෙන ගනුදෙනු මේ කිසිම දෙයක් අපිට ගන්න බෑ. අර වැලිඩ් අර්පණයක් වලංගු අර්පණයක් විදියට මේ හැම දෙයක්ම මම මේ කියපු ඒවා ආයිත් මම කිව්වොත් එහෙම ටෙන්ඩර් කැඳවීම, වෙන්දේසි, මිල ලකුණු කර බාණ්ඩ ප්‍රදර්ශනය, හුදු මිල ප්‍රකාශ කිරීම හෙවත් තොරතුරු සැපයීම, වෙළඳ දැන්වීම්, සමාගමේ කොටස් විකිණීම්, ස්වයංක්‍රීය අලවි යන්ත්‍ර මගින් කෙරෙන ගනුදෙනු ඒ හැම දෙයකම මුලින්ම වෙන්නේ සංග්‍රහ කිරීම සඳහා වූ ආරාධනාවක්. ඉතින් අනිත් එක පළවෙනි මේකෙදි පොඩි දෙයක් ඔයාලට කියන්න ඕනේ. දැන් වෙළඳ දැන්වීම ගැන ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් වෙළඳ දැන්වීමක් අර මම ඔයාලට කලිනුත් කිව්වේ වෙළඳ දැන්වීමක් අපි සලකන්නේ එය සංග්‍රහ කිරීම සඳහා වූ ආරාධනාවක් විදිහට. ඉන්විටේෂන් ටු ට්‍රීට්. ඒක ඔෆර් එකක් නෙමෙයි. ඒක අර්පණයක් නෙමෙයි. නමුත් අර මං කිව්වේ යුනිලැටරල් ඔෆර්ස් වලදී ඒක පාර්ශවීය වශයෙන් කරනු ලබන වෙල මේ අර්පණවලදී දාන වෙළඳ දැන්වීම නීතිය විසින් ගණන් ගන්නේ එතන වළංගු අර්පණයක් සිදු වුණා කියලා. මේකෙදි බයිලැටරල් අග්‍රීමන්ට්ස් ඒ කියන්නේ පාර්ශවයන් දෙකක් අතර ඇතිවන ගිවිසුමකදී භාවිතා කරන්නා වූ වෙළඳ දැන්වීම් අපි සලකන්නේ ඉන්විටේෂන් ටු ට්‍රීට්ස් විදිහට. ඒ කියන්නේ සංග්‍රහ කිරීම සඳහා වූ ආරාධනා විදිහට. ඒකට බලාත්මක නඩු තීන්දුව තමයි පාට්‍රිච් වර්සස් ක්‍රිටඩන්. ඒක පාර්ශවීය. දැන් මං කලින් කිව්වේ ද්විපාර්ශවීයනේ. ඒක පාර්ශවීය වශයෙන් කරන්නා වූ අර්පණවලදී අනිවාර්යෙන් එම ඒක පාර්ශවීය අර්පණයේදී කරන්නා වූ වෙළඳ දැන්වීම සලකන්නේ අර්පණයක් විදිහට, ඔෆර් එකක් විදිහට. එතකොට ඒ වෙළඳ දැන්වීම ඔෆර් එකක් බයිලැටරල් හෙවත් විපාර්ශවීය වෙළඳ ගිවිසුම්වලදී භාවිතා කරන්නා වූ වෙළඳ දැන්වීම ඔෆර් එකක් නෙමෙයි, ඉන්විටේෂන් ට්‍රීට් එකක්. ඔය යුනිලැටරල් ඔෆර්ස් වලට මං අර කලින් කියපු කාලයිල් වර්සස් කාබොලික් ස්මෝක් බෝල් කියන නඩු තීන්දුව පාවිච්චි කරන්න පුළුවන්. බයිලැටරල් ඔෆර්ස් වලදී වෙළඳ දැන්වීම සඳහා මේක අදාළ වෙන්නේ නැහැ. වෙළඳ දැන්වීමක් බයිලැටරල් ඔෆර් එකකදී වෙළඳ දැන්වීමක් කරොත් ඒ අපි සලකන්නේ සංග්‍රහ කිරීම සඳහා වූ ආරාධනයක්. ඒකට බලාත්මක නඩු තීන්දුව තමයි පාට්‍රිච් වර්සස් ක්‍රිටඩ්. ඊළඟට අපි සලකා බලමු අර්පණයක් අවසන් වෙන්නේ කොහොමද කියලා. අර්පණයක් ප්‍රධාන ආකාර හතකින් අවසන් කරන්න පුළුවන්. ප්‍රතිග්‍රහණය මගින් අර්පණලාභියා විසින් ප්‍රතික්ෂේප කිරීම තුළින්
ප්‍රතිග්‍රහණයට පෙර ඉල්ලා අස්කර ගැනීම තුලින් ප්‍රතිඅර්පණ තුලින් නිශ්චිත සාධාරණ කාලයක් තුලදී අර්පණය ප්‍රතිග්‍රහණය නොකිරීමෙන් කොන්දේසි කඩවීම මතින් මගින් අන්තිම කාරණේ තමයි ප්‍රතිග්‍රහණයට පෙර අර්පණ කරු හෝ අර්පණලාභියා මිය යාමෙන් මේ කරුණු හත ඔගොල්ලෝ ඔළුවේ තියාගන්න ඊළඟට අපි බලමු ප්‍රතිග්‍රහණය කියන්නේ මොකක්ද කියලා ප්‍රතිග්‍රහණය කියන්නේ අර්පණයක ඇතුළත් වන්නා වූ නියමයන් අවසානාත්මක හා නිශ්චිත ලෙසින් කොන්දේසි විරහිතව පිළිගැනීම ප්‍රතිග්‍රහණය සඳහා වූ ප්‍රතිග්‍රහණය කියන්නේ අර්පණයක ඇතුළත් වන්නා වූ නියමයන් අවසානාත්මක හා කොන්දේසි විරහිත ලෙසින් පිළිගැනීම ඒ වගේම ප්‍රතිග්‍රහණය අර ඔෆර් එකේ අපි මුලින්ම කිව්වේ අර්පණයක් ඇතිවන්න පුළුවන් ප්‍රධාන ආකාර තුනක් තියෙනවා කියලා ලිඛිතව වාචිතව හා ව්‍යංගයෙන් කියලා ඒ වගේම තමයි ප්‍රතිග්‍රහණයත් අපිට ලිඛිතව වාචිකව ව්‍යංගයෙන් ඇති කරගන්න පුළුවන් ඉතින් ප්‍රතිග්‍රහණයක අඩංගු විය යුතු ප්‍රධාන ලක්ෂණ අපි දැන් සලකලා බලමු පළවෙනි කාරණේ තමයි ඒ අර්පණයේ සඳහන් ආකාරයටම පිළිගත යුතුයි දෙවෙනි කාරණේ තමයි ඒ කොන්දේසි විරහිත ඉවිය යුතුයි තුන්වෙනි කාරණේ තමයි දැනුම් දීම පැහැදිලි හා නිශ්චිත විය යුතුයි දැන් මම ඒ ගැන ඔයාලට තවත් පැහැදිලි කරොත් එහෙම අර එක්ස් දැනුම් දීම ප්‍රතිග්‍රහණය දැනුම් දිය යුතුයි acceptance should be communicated ඒ කියන්නේ මම අර්පණයක් ප්‍රතිග්‍රහණය කරාට පස්සේ මම එය දැනුම් දෙන්න ඕනේ මම ඒක සිදු කළා කියලා කොන්දේසි නමුත් ඒකට postal acceptance rule කියලා එකක් එනවා දැන් postal තැපැල් මාර්ගයෙන් අපි ප්‍රතිග්‍රහණය කරනකොට අපි සාමාන්‍ය නීතිය තමයි අපි ඒ ලියුම තැපැල් කරන මොහොතේදී ප්‍රතිග්‍රහණය සිදු වෙනවා එහිදී අපි එය දැනුම් දීමක් කරන්න අදාළත්වයක් නැහැ ඒක දීර්ඝ වශයෙන් ප්‍රතිග්‍රහණය පිළිබඳව සාකච්ඡා කරනකොට එන කරුණක් ඔගලොන්ගේ ප්‍රතිග්‍රහ acceptance note එක හොඳට කියවන්න ඒකේ exceptions ටිකත් व्यतिरेक टिकात अनिवार्य में बलान मुकुद मे मम मे संधान करन यम्यम कारण वलट एक्सेप्शन्स दिए देवनी कारण तम ये आर्पणे संधान ना कारेट में पिलिगते तु एक आलूत कोंदेसी साहित्य में पिलिगान न बह कोंदेसी विरहित युतु अनित्य का दैनुम दीम पहदिलिहा निश्चित विय युतु ඒ වගේම තමයි අර්පණයක් ප්‍රතිග්‍රහණය කළ හැකි ක්‍රමපිළිබඳව සහත් සලකා බැලුවොත් ඊට අදාළ විශේෂ කාරණා කීපයක් තියෙනවා ප්‍රතිග්‍රහණය සම්බන්ධයෙන් යම් අර්පණයක් ප්‍රතිග්‍රහණය කළ යුතු ආකාරය පිළිබඳව අර්පණකරු දන්වා තිබෙන විට ඒ කියන්නේ මගේ දැන් ඔෆර් එක ඔයා ඇක්සෙප්ට් කරන්න ඕනේ මෙහෙමයි යම් අර්පණයක් ප්‍රතිග්‍රහණය කළ යුතු ආකාරය පිළිබඳව අර්පණකරු යම් කිසි නිශ්චිත විදිහට විශේෂව දන්වා සිටිනවා නම් කොහොමද මේක අර්පණය ප්‍රතිග්‍රහණය කරන්නේ කියලා එය ඒ ආකාරයෙන්ම ප්‍රතිග්‍රහණය කළ යුතුයි ප්‍රතිග්‍රහණය කරන පුද්ගලයා විසින් මේකට මතක ඇතිනි හයිට් වර්සස් රේන්ජ් කියන නඩු තීන්දුව දාන්න පුළුවන්. ඉතින් අපි කොන්දේසියක් සහිතව මේක ප්‍රතිග්‍රහණය කළොත් මොකද්ද මේකට මේකපත් වෙන්නේ? කවුන්ට් ඔෆර් එකක් ප්‍රති අර්පණයක් විදිය බවට තමයි මේ පත් වෙන්නේ මේ ඇක්සෙප්ටන්ස් එකක් වෙන්නේ අපි කොන්දේසියක් සහිතව අර්පණයක් පිළිගත්තොත් ඒ යලිත් ප්‍රති අර්පණයක් වේ නමුත් එතරදී ප්‍රතිග්‍රහණයක් නොවේ නිහඬතාවය ඇක්සෙප්ටන්ස් බයි සයිලන්ස් සාමාන්‍යයෙන් නිහඬතාවය මගින් අපට ප්‍රතිග්‍රහණයක් සිදු කරන්න බෑ ඒක සාමාන්‍ය නීතිය මේකට එක්සෙප්ෂන්ස් තියෙනවා මේ සාමාන්‍ය නීතියට නිහඬතාවය තුලින් ප්‍රතිග්‍රහණය කළ නොහැකි කියන නීතියට බලාත්මක නඩු තීන්දුව තමයි ෆෙල්ත් හවුස් වර්සස් බින්ඩ්ලි කියන නඩු තීන්දුව වැඩිදුර කරුණු විමසීම ප්‍රතිග්‍රහණයක් ලෙස නොසැලකිය යුතුයි අපි දැන් මෙහිමයි අපිට කෙනෙක් මොන හරි ඔෆර් එකක් කරනවා නම් අපි කරුණු අහනවා කරුණුව ඇහිම තුලින් ඒක ප්‍රතිග්‍රහණය කරා කියලා
නිගමනය කරන්න බෑ. ඒකට බලාත්මක නඩු තීන්දුව තමයි ස්ටීවන්සන් වර්සස් මැක්ලීන් කියන නඩු තීන්දුව. අනිතික තැපැල් මගින් ප්‍රතිග්‍රහණය කිරීමේදී ඊට අදාළ නෛතික තත්ත්වෙනුත් මම අර ඔයාලට කලින් කිව්වා වගේ සලකා බලන්න ඕනේ. පෝස්ටල් ඇක්සෙප්ටන්ස් රූල් එකත් ඔයාලා සලකා බලන්න ඕනේ ජෙනරල් රූල් එක වගේම ඇක්සෙප්ට් කරද්දී ඒකට කොහොමද එක්සෙප්ෂන්ස් බලපාන්නේ කියලා. ව්‍යතිරේක කොහොමද බලපාන්නේ කියලා.